මෙරට විද්‍යුත් ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ වූ අපවත් වී වදාළ බෞද්ධ ආමාද්ද ජාලයේ නිර්මාතෘ පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය එළමෙන මාර්තු මාසයට යෙදී තිබෙනවා. ඊට සමගාමීව දීඝවාපිය මහා සැරද වන්දනාව ඓතිහාසික දීඝවාපිය පුදබිම කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි මාස 29 වනදා සහ මාර්තු මාස 1 වනදා පැවැත්වීමට නියමිතයි. මහබෝ මහසෑ වන්දනා පූජෝත්සවය සේම අති උත්කර්ෂවත් අන්දමින් දීඝවාපිය මහා සැරද වන්දනාව පවත්වන්නේද පින්සිත් ඇති බෞද්ධ ආමාද්ද ජාලයේ ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද සම්බන්ධ කරගනිමින්. සර්වඥ දික්නිය ධාතුන් වහන්සේ නිදන් කොට සද්ධාතිස්ස මහනිරිඳුන් ඉදිකල පරසතුරු ආක්‍රමණයන්ගෙන් විනාශමුඛයට පැමිණ පසුව සංරක්ෂණය කෙරුණු දැනට ශේෂව පවතින දීඝවාපි ස්තූපරාජයන්න් වහන්සේ සහිත පුදබිම නැගෙනහිර පළාතේ පිහිටි ඉතිහාසගත පූජනීයත්වයට පත් බෞද්ධයන්ගේ පුදබිමක්. මෙම මහනීය පුණ්‍යෝත්සවය වෙනුවෙන් දීඝවාපිය පුදබිම තෝරා ගැනුණේද නැගෙනහිර පළාතේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමද අරමුණු කර ගනිමින්. දරණාගම කුසලධම්ම නම් වූ පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වූ වත්මන් ශ්‍රී සම්බෝධි මහාවිහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලේකරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ඍජු අධීක්ෂණයෙන් දීඝවාපිය රාජ මහා විහාරාධිපති පූජ්‍යපාද මහෝවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කම පැවැත්වෙනවා. යුගයේ එක් මහානීය පින්කමක් ලෙසින් සිදු කිරීමට සැලසුම් කර ඇති දීඝවාපි මහා සෑරද වන්දනාව සඳහා බෞද්ධ ආමාත්‍ය ජාලයට හිත ඇති පරිත්‍යාගශීලී පින්සිට ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබවද දායක කර ගැනීමට පෙර පරිදිම අපට හැකිවන්නේ මෙරට බෞද්ධ ජනතාවට පරිත්‍යාගයේ උපරිමාර්ථය ළඟා කර දෙමින්. මෙහිදී මතු දැක්වෙන පින්කම් සඳහා ඔබගේ නොමසුරු පරිත්‍යාගයන්ගෙන් දායක වීමට හැකිවන්නේ නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් බෞද්ධ සිද්ධස්ථානයන්ගේ මතු දියුණුව සඳහාද දායකත්වය ලබා දෙමින්. උතුරු නැගෙනහිර තෝරාගත් දුෂ්කර විහාරස්ථාන 10ක් සඳහා රොන්වැට සහිත 28 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටින අලංකාර බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීම. එහිදී අඩි 3ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 49ක් පූජා කිරීම. අඩි 2ක් උස ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා 249ක් පූජා කිරීම. එක් බුදු කුටියක් නිර්මාණය සඳහා දායක වීම. රන්වැට 10ක් සඳහා අවශ්‍ය රන්කණු 1000ක් සඳහා වන එක් රන්කණුවක දායකත්වයේද ලබාගත හැකි. සසුන සුරකින ආර්ය මහා සංඝරත්නේ සුඛී සුවපත් භාවය පිණිස රෝග පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහිත බටහිර ඖෂධ මංජුසාව මෙන්ම හෙළ පාරම්පරික ඖෂධ අඩංගු ආයුර්වේද මංජුසා 1000ක් පූජා කිරීමටද නියමිතයි. 19ක් මහසංගරුවන උදෙසා සුවසලසන විශේෂයෙන් සකසන ලද ඖෂධීය කොට්ට සහ මෙට්ට පූජා කිරීම. ඖෂධීය දැවෙන් නිමවන ලද සියලු රෝග නිවාරණ ඔසුගුණයෙන් යුත් පැන්බදුන් පූජා කිරීම. දීඝවාපිය පුදබිම ෂඩ්වර්ණයෙන් බබලවන මහා දජකණු පූජාව. පින්කමට සහභාගී වන සදැහැති වැසි වසියන්ගේ සාපිපස්සාව සංසිඳුවාලනු පිණිස මහා දානයක් ලෙසින් සිදු කරන නේකවිද දන්සල් ආදිය ලබා දීමෙන්ද මේ සඳහා ඔබට දායකත්වය ලබා දිය හැකි. ඔබගේ පරිත්‍යාගයන් සඳහා ඉඩකඩ සලසා දෙමින් මේ සඳහා වූ කාර්යාලයක්ද බෞද්ධ ආමාද්ද ජාලය පිහිටි කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ ස්ථාපනය කර ඇති අතර එම කාර්යාලයට ඔබගේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම පින්කම සඳහා වූ වැඩිදුර තොරතුරුද ලබාගත හැකි. මේ වරත් පින්කමේදී අපි කල්පනා කරගෙන තියෙන්නේ බෝධි ප්‍රාකාරයකට එක රන්වැටකට කණු 100කින් යුක්ත රන්වැටක් නිර්මාණය කිරීමට. එවැනි රන්වැටවල් 10ක් අපිට නිර්මාණය කරන්න අවශ්‍ය නිසා විශාල ප්‍රමාණයෙන් පිත්තල් ප්‍රමාණයක් අපිට යොදා ගන්නට සිද්ධ වෙනවා. මුදලින් පරිත්‍යාගයන් සිද්ධ කරන්න අපහසුතාවයක් තිබෙනවා නම් ද්‍රව්‍යමය වශයෙන් මේ විදිහට පරිත්‍යාගයන් සිද්ධ කරගන්නට සිද්ධ කරන්නත් අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි සුවිශේෂී මල් පූජාවක් අපි සිද්ධ කරන නිසා විශාල වශයෙන් පින්කමට අවශ්‍ය කරන මල් පූජාව සඳහාද පින්තුන්ට සූදානම් වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි කල්පනා කරන්නේ මෙවර පින්කමත් ඉතාම හොඳින් සිද්ධ කරන්න. අපි උතුරු නැගෙනහිර කියලා කිව්වහම ඒ පළාතේ අපි ගත්තාම විශේෂයෙන්ම එවකට ලංකා ධර්ණී තලයේ සම්මා සම්බුදු සාසනයෙන් බැබලෙනකොට තිබුණු වෙහෙර විහාරස්ථාන අද වෙනකොට නටබුන්ව පවතිනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ඒ පූජනීය ස්ථාන
අපි නැවත ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ආශිර්වාද කරනවා ඒ පළාත්වල වැඩ ඉන්න මහා සංඝරත්නයට. බොහොම අඩු පහසුකම් සහිතව ඒ විහාර විහාරස්ථාන ආරක්ෂා කරගෙන දායකකාරකන්දීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාමන් සිද්ධ කරමින් අපි මේ සිද්ධ කරන ශාසනික සේවාවට අපි නිබඳවම නිරන්තරයෙන්ම උදව් උපකාර කළ යුතුයි, කැප වෙලා කටයුතු කළ යුතුයි. තරුණ ප්‍රජාවගේ, වැඩිහිටි අමලා තාත්තලාගේ, ඒ වගේම රාජ්‍ය මට්ටමින් ගත්තාම ඒ හැම දිනාගේම දායකත්වයෙන් යුක්තව තමයි මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නට සියලු කටයුතු සංවිධානය කළ තිබෙන්නේ. පූජනීය දරණාගම කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විද්‍යුත් ධර්ම සංනිවේදනයේ නම් වූ මහා සමාජ මෙහෙවරෙන් දෙලොව පළලත් දහම් මගගත් කෘතවේදී ඔබට උන්වහන්සේ අනුස්මරණය කරමින් සිදු කරන දීඝවාපි මහා සරද වන්දනාව සමගින් එක්වන ලෙස බෞද්ධ මාධ්‍ය ජාලය මෙලෙස ආරාධනා කරනවා. නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි, නොමියෙන යති සඳ හිමි අපදම් කුසලයි.